කිසිම බෙහෙතක් සේෆ් නෑ මේ ශ්‍රී ලංකාවේ අද. ඒ නිසා තමයි මේ සටන අපි ගෙනියන්නේ. වෛද්‍යවරු වශයෙන්, ඔක ශාස්ත්‍රයේ වශයෙන්, සිවිල් සංවිධාන වශයෙන් අපි මේ එක් රැස් වෙලා ඉන්නේ. පළමු පැමිණිල්ල CID දාලා අදට හෙටට දින 100යි. දින 100ක් ගත වෙලා අල්ලපු හොරෙක් නැත. ඇල්ලුවේ හාල් මැස්සෝ වමනයි. අපෙන් අහනවා ඉතින් තියෙනවා නම් අල්ලන්න හොරුන්ගේ සාක්ෂි දෙන්න කියලා. අපිව CID අඬ ගැව්වා සාක්ෂි තියෙනවා නම් දෙන්න කියලා. ඒ තියෙන සාක්ෂි ප්‍රමාණවත් කියලා අපි දන්නවා. අත්අඩංගුවට ගන්න කියන්නේ හොරා කරලා නෙමෙයි සැක කරලා. සැක කරලා හොරා ඇතුළට ගන්නවා ගත්තට පස්සේ හොරා කියන මම හොරා නෙමෙයි කියන එක ඔප්පු කරගන්න. උසාවිය. ඒකයි අපි කියන්නේ. ඉතින් ඒ නිසා ඒක කරන්න නැතුව මේ යන මේ ගමන සමහර විට හිතරවන මේ ආණ්ඩුවත් මේ යුක්තිය ඉටුකළ යුතු අයත් මේකත් ඇවිල්ලා යුක්තිය වැඩසටහනක් නෙමෙයි කියලා මං හිතනවා. යුක්තිය වැඩ ඉටු කරන්න ඕනේ මෙතන. මොකද මිනිස් සංහාරයකට මුල පුරපු කරුණක් මේක. මේ බෙහෙත් ලක්ෂ සංඛ්‍යාත බෙහෙත් ප්‍රමාණය වැත්ත බෙහෙත් මේ සුරක්ෂිත නැත්තම් මිනිස්සුන්ට මේක මිනිස් සංහාරය. මේකයි අපි විශේෂයෙන් අපි මැදිහත් වෙන්නේ. මේ මිනිස් සංහාරයට මුල පෙරපු හැමෝම අත්අඩංගුවට ගත යුතුයි. නීතිය ඉදිරියේ ප්‍රශ්න කළ යුතුයි. නිදොස් වෙනවා නම් ඔවුන්ට පුළුවන් උන්ගේ ලෝයර්ලා ලව්වල නිදොස් වෙන්න. ඒ නිසා අපි මේ සටන අතාරින්නේ මේක හිඟන්නන්ගේ තුවාලයක් බවට පත් කරගන්න එපා කියලා අපි රජයේ ඉල්ලනවා. මේක වහම විසඳන්න. විසඳලා අවශ්‍ය අය අත්අඩංගුවට ගන්න. ආල්මැස්සු බොරු අය අත්අඩංගුවට අරගෙන නිකම් බොරු ටූන් එකක් නම් ගන්න එපා.